පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි. වීතරාගී, වීතදෝෂී, වීතමෝහී සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ පාරිභෝගික වස්තුන් වලට වන්දනාමාන පුද පූජා කිරීම, ගෞතම බුදු පියාණන් වහන්සේ විසින් අනුමත කළ ආකාරය ත්‍රිපිටකය හා බුද්ධ භාෂිත තුල එන තවත් දේශනාවක් තුළින් ඔබව දැනුවත් කරන්නයි අද සාදු ගංගා වැඩසටහනෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ කාරණාවට මූලික වෙන්නේ ත්‍රිපිටකයේ එන ජාතක පාලි ග්‍රන්ථවල පළවෙනි ග්‍රන්ථයේ කියවෙන කාලිංග බෝධි ජාතකය කියන දේශනාව. ඒ වගේම පරමත්ත ජෝතිකා කියන සුත්තනිපාත අටකතා ග්‍රන්ථයේ ඒ දේශනාව සිදු කරන්න හේතු වුණ කාරණාවන් මැනවින් විස්තර කරනවා. ඒ අනුව භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටිය කාලේ ඒ නුවර වැසියන් අප්‍රමාණ ශ්‍රද්ධාවන්ත පැහැදුණු සිත් ඇති කරගත්ත කාලයක්. ඒ නිසාම තමයි නුවර වැසියෝ භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්න, උන්වහන්සේට ගෞරව අප උපස්ථාන කරන්න විවිධ පූජා භාණ්ඩ අරගෙන ජේතවනාරාමයේ තිබුණු උන්වහන්සේගේ ගන්ධ කුටියට පියමං කළේ. නමුත් සමහර දිනවල හික්ම විය යුතු ලෝක සත්වයා කෙරෙහි මහා දයානුකම්පාවෙන් බුදු පියාණන් වහන්සේ ආසන්න ජනපදවල චාරිකාවේ වැඩම කළා. ඉතින් ඔන්න ඔය අවස්ථාවලදී බුදු පියාණන් වහන්සේ බැහැ දකින්න, වැඳුම් පිදුම් කරන්න ගන්ධ කුටියට ආපු නුවර වැසියන්ට උන්වහන්සේව මගහැරී ගියා. මේ මගහැරී යාමම මහා සත්තාවන්ත මේ නුවර වැසියන්ව කනගාටුවකට පත් කරන්න හේතු වුණා. මේ බව දැනගත්ත නුවරවාසී අනේපිඩු සිටුතුමා බුදු පියාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක තනතුර දරන ආනන්ද තෙරණුවන්ව මුණ ගැහිලා මෙහෙම ප්‍රකාශ කළා. ස්වාමීනි, බොහෝ ජනයාගේ හිතසුව පිණිස භාග්‍යවතුන් වහන්සේ මේ ජේතවනාරාමයෙන් ඉවතට චාරිකාවේ වඩින අවස්ථාවලදී උන්වහන්සේ බැහැ දකින්නත්, විවිධ පූජෝපහාරයන් පවත්වන්නත් ආරාමයට මේ නුවර වැසියන් පැමිණෙනු. ඒ අවස්ථාවලදී භාග්‍යවතුන් වහන්සේ මගහැරෙන නිසාවෙන් නුවරවාසී ජනතාව කනස්සල්ලටපත් වෙනවා. මේ කාරණාව තථාගතයන් වහන්සේට දන්වලා ඒ ශ්‍රද්ධාධික ජනතාව කෙරෙහි දයානුකම්පාවෙන් ඔවුන්ට බුදුන් පුදනවා හා සමානව වැඳුම් පිදුම් කරන්න පූජනීය ස්ථානයක් මේ විහාර භූමිය තුල පිහිටුවන්න හැකියාවක් තිබේවිද? මේ සියලු ජනතාව වෙනුවෙන් ඒ කාරණාව භාග්‍යවතුන් වහන්සේගෙන් විමසලා මහට දැනගන්නත්නම්. අනේ පිටිසරතුමා පසෙකට වුණා. ඒ ඉල්ලීම පිළිගත් ආනන්ද තෙරණුවන් තථාගතයන් වහන්සේ මුණ ගැහිලා මේ විදිහට අහනවා. ස්වාමීනි, චෛත්‍යයන් කීයක් තේනවද? ආනන්දය, චෛත්‍යයන් තුනක් තියෙනවා. ස්වාමීනි, ඒ මොනවද? ආනන්දය, ශාරීරික, පාරිභෝගික, උද්දේශික යනුවෙන් චෛත්‍යයන් තුනක් තියෙනවා. ස්වාමීනි, ඔබ වහන්සේ ජීවමානව වැඩ සිටින කාලෙම චෛත්‍යයක් කරන්න පුළුවන්ද?
ටිකින් දිගටම අනඳ තෙරුන් ප්‍රශ්න කළා. ආනන්දය, ශාරීරික චෛත්‍ය බුදුරදුන් ජීවමානව වැඩ සිටින කල්හි කිරීමට නොහැකි. එය තථාගතයන් වහන්සේ පිරිනිවුණු කල්හි සිදු කළ යුත්තක්. ආනන්දය, බුදුවරු විසින් පරිභෝග කරන ලද මහා බෝධිය බුදුවරුන් වැඩ සිටින කාලයන්හිදී පිරිනිවන් පෑ කාලයන්වලදී උතුම්ම වූ චෛත්‍යයක්. එසේද ස්වාමීනි, ඔබ වහන්සේ මේ චේතවන විහාරයෙන් නික්ම ගිය අවස්ථාවල මෙහි පැමිණෙන ජනතාවට ඔබ වහන්සේ සිහි කර හෝ පිදිය යුතු තැනක් නොමැති කමින් අසරණ වෙනවා. ඒ නිසා ස්වාමීනි, ජයශ්‍රී මහා බෝධියෙන් අංකුරයක් වැඩම කරවිත් මේ ජේතවන විහාර දොරටුවෙහි රෝපණය කරන්න ඔබ වහන්සේ විසින් මාහට අවසර දෙනසේක්වා. ඊ අසන භාග්‍යවතුන් වහන්සේ. ආනන්දේ, මැනවි මැනවි එය එසේම සිදු කරන්න. ඒ බෝධීන් වහන්සේ රෝපණයෙන් පසු මා මේ චේතවන විහාරයේ නිරතුරුව වාසය කළා හා සමානයි. ආනන්දේ, එය එසේමයි කියමින් ආනන්ද තෙරුන් වහන්සේට බෝධි රෝපණය සඳහා අවසර ලබා දෙනවා. පසුව ආනන්ද තෙරුන් වහන්සේ කොසල් රජතුමාටත් අනේ පිඩු සිටුතුමන්ටත් විශාකා දේවියටත් මේ බව දන්වමින් ජේතවන විහාර දොරටුවෙහි බෝධින් වහන්සේ රෝපණයට සුදුසු තැන්හි පොළව සකස් කරලා මුගලන් මහරහතන් වහන්සේ අමතමින් මෙහෙම කියනවා. ස්වාමීනි, මා ජේතවන දොරටුවෙහි බෝධියක් රෝපණය කරනවා. ඉතින් ඒට ජයසී මහා බෝධියෙන් පැසුණු ගෙඩියක් අවශ්‍යයි. අවශ්‍යතාවය පිළිගන්න මුගලන් මහරහතන් වහන්සේ අහසින්ම මහබෝමෙඩට වැඩම කරලා බෝධීන් වහන්සේගේ නටුවෙන් ගිලිහෙන පැසුණු ගෙඩියක් බිමට වැටෙන්න නොදී උන්වහන්සේගේ සිවුරෙන්ම පිළිගෙන නැවතත් අහසින්ම වඩමවලා ආනන්ද තෙරුන්ට බාර කරනවා. පසුව ආනන්ද තෙරුන් වහන්සේ අද දිනේම මේ බෝධිය රෝපණය කළ යුතුයි කියලා අතිෂ්ඨානයක් තබාගෙන කොසල් රජතුමාටත් අනේපිඩු සිටුතුමන්ටත් විශාකා දේවියටත් ඒ බව දන්වා සිටිනවා. එදින සවස් භාගයේ කොසල් රජතුමා විසින් පිරිවර සේනාවද සියලු උපකරණ දරගෙන ජේතවන විහාර භූමියට පැමිණෙනවා. අනේපිඩු සිටුතුමාත් විශාකා දේවියත් ශ්‍රද්ධාවන්ත මහා ජනකායක් කැටුව බෝධි රෝපණ උත්සවයට පැමිණෙනවා. ආනන්ද තෙරුන් වහන්සේ විසින් මහා බෝධිය සිටුවන තැන රන් කටාරමක් තියලා එයට සුවඳැති මඩ පුරවලා මේ ඉදුණු ගෙඩිය රෝපණය කරන්නයි කියලා කොසල් රජතුමාට බාර දෙනවා. කොසල් රජතුමා මේ ගෙඩිය අතට අරගෙන රෝපණය කරන්න යද්දී මෙහෙම හිතනවා. මේ රාජ්‍ය නම් හැම කාලෙම මගේ යටතේ පවතින්නේ නැහැ. ඒ නිසා මා විසින් මෙය අනේපිඩි සිටුතුමන් ලවා රෝපණය කිරීම යහපත්. එහෙම හිතපු රජතුමා අනේපිඩි සිටුතුමාට ඒ පැසුණු ගෙඩිය රෝපණය කරන්න බාර දෙනවා. අනේපිඩි සිටුතුමා බොහෝම ගෞරවයෙන් ඒ රෝපණය කරනකොට රැස්ව සිටි සියලු දෙනාගේ මෙත් මවිත කරමින් පැසුණු බෝ ගෙඩිය සැනකින් මිහිමතින් වැඩි පැන නැග
අතුපතර විහිදුවාගෙන මහා බෝධි වෘක්ෂයක් බවට පත් වුණා. ඉන් පසුව විශාල පෙළහරක් පාලා රැස්ව සිටි ජනතාව තවත් මවිත කළා. මේ දකින කොසල් රජතුමා ඒ උතුම් බෝධීන් වහන්සේ රෝපණයෙන් පසුව රන් රිදී මුතු මැණික් වලින් බෝධීන් වහන්සේ වටා පවුරු ආදී විවිධ සැරසිලි කරලා සත්කාර සිද්ධ කරනවා. ඉන් පසුව ආනන්ද තෙරුන් වහන්සේ තථාගතයන් වහන්සේ වෙතට වැඩම කරලා මෙහෙම ඉල්ලීමක් කරනවා. ස්වාමීනි, ඔබ වහන්සේ විසින් මහා බෝමැඩෙහි සමවැදුණු සමාපත්ති සුවයට මා විසින් රෝපණය කරපෝ මේ බෝධි මූලයේත් වැඩ සිටින සේක්වා. එවිට භාග්‍යවතුන් වහන්සේ විසින් ආනන්දේ, මහා බෝමැඩදී සමවැදුණු සියලු සමාපත්තීන්ට සමවැදිය හැක්කේ ඒ බෝමැඩදී පමණයි කියලා ආනන්ද තෙරුන්ට දන්වා සිටිනවා. එවිට ආනන්ද තෙරුන් වහන්සේ, ස්වාමීනි, මා විසින් රෝපණය කරන ලද බෝමැඩෙහි සමවැදිය හැකි සියලු සමාපත්තීන්ට මහජනතාවගේ හිතසුව පිණිස සමවදිනසේක්වා යැයි නැවතත් ආමන්ත්‍රණය කරනවා. එවිට ඒ ආමන්ත්‍රණය පිළිගන්න භාග්‍යවතුන් වහන්සේ එක් රැයක් සමවත් සුවයෙන් ඒ බෝධි මූලය පරිහරණය කරනවා. ඉන් පසුව ආනන්ද තෙරුන් වහන්සේ විසින් කොසල් රජතුමා ඇතුළු ජනතාව දැනුවත් කරලා විශාල බෝධි උත්සවයක් පවත්වනවා. මේ බෝධි උත්සවය අවසන් වෙනවත් එක්කම මේ බෝධීන් වහන්සේ ආනන්ද බෝධිය නමින් ප්‍රකට වෙනවා. මේ සිද්ධිය ගැන භික්ෂූන් වහන්සේලා දම් සභාවේදී කතා කළේ තථාගතයන් වහන්සේ ජීවමානව වැඩ ඉඳිද්දීම බෝධි රෝපණයක් සිදු කරලා ඒ සඳහා මහා පූජාවක් කරපු ආනන්ද තෙරුන් වහන්සේගේ පුදුමාකාර ගුණය ගැන. පසුව බුදුරජාණන් වහන්සේ මේ භික්ෂු පිරිස අමතමින්, මහණෙනි, දැන් පමණක් නොවේ, ආනන්ද පෙර අත් බැවකද මේ අයුරින්ම බෝමෙඩ මහා බෝධි උත්සවයක් සිදු කළා යැයි දේශනා කරමින් කලින් සඳහන් කළ ජාතක පාලියෙහි එන කාලිංග බෝධි ජාතකය දේශනා කරමින් ඒ පිළිබඳව අතීත කතාව විග්‍රහ කළා. මෙන්න පින්වත්නි, සාසනික වන්දනාමානවල යහපත් බව පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ විසින් අනුමත කර වදාළ තවත් දේශනාවක්. බෝධි වන්දනාව පිළිබඳව ඔබම තීරණය කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි.